பொதுஜன பெருமுனே தேசபாலன மண்டலே சக சமஸ்த லங்கா காரக சபா நியோஜித்தின்கே சகபாகித்வேன் விசேஷ ரஸ்விமாக் ஹிட்டபு ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ மகதாகே விஜயராம் பீடி நில நிவசே தீபவெத்துனா අපි පක්ෂයක් විදිහට ශක්තිමත්ව එකට හිටගත්තු පමණයි අපි විශ්වාස කරන දේශපාලන කඳවුර රකින්න පුළුවන්. අද අපි විශ්වාස කරන දේශපාලන කඳවුරට නොඑක් නායකයෝ බිහිවෙන්න උත්සාහ කරන්නේ. අපි අතර ඇතිවෙච්ච බෙදීම් නිසා මතක තබා ගත යුතුයි. අපේ පක්ෂයේ ගොඩනැගිච්ච මූලික හරපද්ධතිය. මම පුල පුලා අපේ පක්ෂයේ මූලික හරපද්ධතිය ගැන නිරන්තරයෙන් කතා කරන බොහෝ අයට මේ රටේ කෙටි කාලීන අරමුණු නිසා තමන්ගේ ගොඩනැගිච්ච භූමිය තමන්ගේ කම අපේ කම අමතක වෙන යුගයක්. එහෙනම් අපි අමතක නොකළ යුතුයි අපි ගොඩනැගුණේ මන්ද ගොඩනැගුණේ කොහොමද ඇයි ගොඩනැගෙන්න අපි පාදක වුණේ කාරණා කුමක්ද කියන එක අපි අමතක නොකළ යුතුයි කියලා මං දැඩිසේ විශ්වාස කරනවා. ආණ්ඩු කෙරෙහි විශ්වාසයක් අපිට තියන්න අමාරුයි. ආණ්ඩු අස්ථාවරයි. අපි හදපු ආණ්ඩුවම අපිට නැති වෙන බවක් තියෙනවා. පක්ෂයේ ස්ථාවරයි. පක්ෂයේ ස්ථාවර භාවය රැක ගන්න පක්ෂය ආරක්ෂා කරගතු යුතුයි. පක්ෂයේ ස්ථාවර නම් ආණ්ඩු ශක්තිමත් ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩු කෙරෙහි විශ්වාසය තබනවට වැඩිය අපිව හදපු පක්ෂය කෙරෙහි විශ්වාසය තබලා මේ පක්ෂය ඉදිරියට ගෙනිච්චොත් අපිට ලොකු ශක්තියකින් ශක්තිමත් ආණ්ඩුව අපිට හදන්න පුළුවන්. රැස්වීමෙන් අනුතුරුව පොදුජන පෙරමුණේ තවත් නියෝජිතයින් කිහිප දෙනෙකුද මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. ඉදිරියේන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරන එක තමයි සාකච්ඡා කරේ. අපේ පක්ෂයේ ව්‍යවස්ථාවේ සංශෝධන කීපයක් අපි සම්මත කරගත්තා නිත්‍යානුකූල මට්ටමේ. ඉදිරි මැතිවරණ වලදී පක්ෂයක් හැටියට අපි එකතු වෙලා කටයුතු කිරීමත් ජයග්‍රහණ ලබා ගැනීම සම්බන්ධව තමයි සාකච්ඡා කරේ. කාටද සහාය දෙන්නේ කියලා තීරණයක් ගත්තේ නැද්ද? නෑ, දැම්ම අපිට එහෙම අවශ්‍යතාවයක් නෑ. අපි ඉදිරියේදී තීරණය කරන වඩාත්ම සුදුස්සා කවුද ඒ සුදුස්සට සහයෝගය ලබා දෙන්න. අද සමස්ත ලංකා කාරක සභාවටත් විධායක සභාවටත් දේශපාලන මණ්ඩලයටත් මම කළා යෝජනාවක්. එක තමයි අපි දැන් අපේක්ෂකත්වය සම්බන්ධව කල් ගත්තා ඇති. දැන් අපි අපේක්ෂකත්වයේ අවසන් නිගමනයට යමු. ඒක. ඒ වගේම අපි තෝරගන්න අපේක්ෂකයන් මෙන්න මේ සුදුසුකම් තුන තිබිය යුතුමයි. එක, මහින්ද චින්තනය මත පදනම් වෙච්ච ප්‍රතිපත්තිමය හරපද්ධතියක් අපිට තිබුණා. ඒ ප්‍රතිපත්තිමය හරපද්ධතියට එකඟ කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම දිනන්න පුළුවන් දිනවිය හැකි අපේක්ෂකයෙක් වෙන්න ඕන. තුන්වෙනි එක තමයි අපේ දේශපාලන අනන්‍ය අපේ අභිමානයන්ට ගරු කරන කෙනෙක් එක තමයි අපිට මේ ගමන යන්න තියෙන්නේ. ජාතික කැඳවුම් කරු කෙනෙක් නම් කර ගැනීම සහ යම් යම් පක්ෂ ව්‍යවස්ථාවට කරන ලද සංශෝධන සමස්ත ලංකා කාරක සභාවෙන් අනුමත කර ගැනීමක් තමයි කළේ. කොහොමද මේ නව කැඳවුම් කරු කෙනෙක් හිටියද? නෑ, නව කැඳවුම් කරු කියලා තනතුරක් තිබුණේ නෑ. නව කැඳවුම් කරු හැටියට රොහිත අබේගුණවර්ධන ඇමතිතුමා කලින් පත් කරා. එතුමා දැන් පත් කරලා වැඩ කරගෙන යනවා. ඒක නීත්‍යානුකූල කරගත්ත එක තමයි අද විධායක සභාවේ සිද්ධ කරන්නේ.